මම නිවිනි ශ්‍රී නාත්‍රේරා කැඳවුම් කරු උතුරු දකුණු සහෝදරත්වය අද මේ මේ අවස්ථාවේ මෙතන රැස්ලා හිටියේ ඔහුගේ කාලය පුරා මරා දැමන ලද මාධ්‍යවේදීන් උන් සිහි කිරීමට උන් සැමරීමට අපි දන්නවා ඔහුගේ දශක දෙකක පමණ කාලයක් තුල මාධ්‍යවේදීන් 44 දෙනෙකු මෙරට ඝාතනය වෙලා තියෙනවා එයින් වැඩි දෙනා උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් දෙමළ බස කතා කරන මාධ්‍යවේදීන් ඔවුන් ප්‍රධාන වශයෙන්ම මේ රට තුල දෙමළ ජනතාවගේ අරගලය වාර්තා කිරීම නිමිත්තෙන් ඒ ඔවුන්ගේ ඓතිහාසිකම වෙනුවෙන් කතා කිරීම සහ ඔවුන්ගේ හඬ නැගීම වෙනුවෙන් තමයි නිසා තමයි ඔවුන් ඝාතනය වුණේ ඊට අමතරව ඔහුගේ කාලය තුල විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුවේ දූෂණයට මර්ධනයට භීෂණයට එරෙහිව කතා කරපු ලියපු මාධ්‍යවේදීන් ගණනාවක් ඝාතනය වුණා ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යවේදීන් ඝාතන ලෝකෙ හුඟක් රටවල වෙලා තියෙනවා නොඑක් ක්‍රෙඩිටින් විතර ඝාතනය වුණා බහර දීම් වුණා පැහැරගෙන යාම් සිදු වුණා ඒත් මේ කිසිවක් සම්බන්ධයෙන් මේ රටේ මෙතෙක් යුක්ති ඉෂ්ට වෙලා නැහැ ඒ යුක්ති ඉෂ්ට කර ගැනීම තමයි අද අපේ ප්‍රධාන පරමාර්ථය එතකොට මේ සම්බන්ධයෙන් හරියාකාර පරීක්ෂණයක් වෙලා නැහැ ඒ වෙලාවේ කියන කරපු පරීක්ෂණ කියන ඒවා හැම එකක්ම එක්තරා විදිහකට මතු පිටින් කරපු පරීක්ෂණ ඒකෙන් පේන්නේ මේ රටේ දේශපාලනයේ මතු මහල නැත්නම් දේශපාලනයේ ප්‍රභූ පන්තිය කිසිසේත්ම මේ මාධ්‍යවේදීන් ඝාතනය සම්බන්ධයෙන් සත්‍ය හොයා ගැනීමට උනන්දුවක් දක්වන්නේ නැති පාටයි. ඔවුන් නිකම් බොරුවට මේ රටේ ජනතාව රවට්ටමින් ඒ ජනතාවගේ ඒ අවස්ථාවේ තියෙන හඬ නැත්නම් ඌමනාව රසා කෑමක් තමයි කළේ විශේෂයෙන්ම 2015 ඉඳලා පත්වෙච්ච යහපාලන ආණ්ඩුව. අද ඒ යහපාලන ආණ්ඩුවේ නායකයා එදා ඒ මාධ්‍ය මර්ධනය ගැන කතා කරලා බලයට පත්වෙච්ච යහපාලන ආණ්ඩුවේ නායකයා තමයි අද මේ රටේ ජනාධිපති. ඔහු මේ මාධ්‍ය මර්ධනය ගැන අද වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ කතා කරන්නේ නැහැ විතරක් නෙමෙයි මාධ්‍ය සහ ජනතාවගේ හඬ යටපත් කිරීමට තමයි පුළුවන් තරම් මේ උත්සාහ කරමින් සිටින්නේ. ඒ නිසාම තමයි දැන් මේ නිදහස් මගුලක් එනවා මේ දවස් කීපයකින්. 1975 වෙනි රජ මගුල. ඒ රජ මගුල සම්පූර්ණයෙන්ම මේ රටේ ඇත්තට නිදහස අකාමකා දාන මාධ්‍ය නිදහස විතරක් නෙමෙයි ජනතාවගේ පොදු නිදහස අකාමකා දාන හුදු මේ රජ මගුලක් නැත්නම් නෑ extra විදිහකට මේ තමාෂාවක් විතරයි කරන පාටක් පේන්නේ. ඒක නිසා ජනතාවට හැබැයි නිදහසක් ඇත්තේ නෑ. මාධ්‍ය නිදහස වෙන්නේ ජනතාවට නිදහසක් තිබුණු විතරයි. ඒක නිසා ජනතාවගේ නිදහස, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ජනතාවගේ භාෂණයේ නිදහස, ලිවීමේ කියවීමේ නිදහස ආරක්ෂා කිරීම තමයි මාධ්‍යවේදීන් සහ මේ රටේ සක්‍රීය පුරවැසියන් වශයෙන් අපගේ යුතුකම. ඒ වෙනුවෙන් තමයි අද මෙතන රැස්ුනේ. එතකොට මේක හුදෙක් මේ මාධ්‍යවේදීන්ගේ ගුණ සමරලා මේ විසිරලා යන අවස්ථාවක් කරගෙන නොගෙන මේ අරගලය, ඉතරවිදික මේක අරගලය. මේ අරගලය අඛණ්ඩව ගෙනහිල්ලා ඒ මරා දැමුණු ඝාතනය වුණු පැහැරගෙන ගිය මාධ්‍යවේදීන් යුක්තියට කිරීමත් ඒ වගේම ජනතාවගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ඒ වෙනුවෙන් ඝාතනයට ලක් වූ ඒ වෙනුවෙන් පාරකෑමට ලක් වූ ඒ වෙනුවෙන් විපතට පත් වූ සියලු සමාජ ක්‍රියාකාරීන්ගේ ඓතිහාසිකම් ආරක්ෂා කිරීමේ අවස්ථාවක් හැටියට මේක පත් කර ගැනීමත් තමයි අපේ පරමාර්ථය.